අපේ රටේ ප්‍රසිදධ කතාවත්තියනවා සාමාන්‍ය මෝඩිය හත්පොලේගා ගන්නවයි කියලා. මේ නිච්චිතපුන්ටේ හත්පලේ ගාගෙන තියන වෙන කවරුවත්නේ ශී ලංකා පොලස් පර්මේන්් වසා එකේ පෙත්තප්පු. සාමාන්‍ය උදන්න පෙත්ත්පුගෙන් බයිියන් කෑවද වහම පෙත්තපු සාමා්‍යයෙන් කියන්නේෙ කෑව කෑව කියලා. ඒගේ තමයි පොලිස් දෙපර්මේන්ටවය පෙත්තපුත් කියලද කියපු දේ ඒවි දන මයිල්ල වාර්නවාමිසාක්. අඩුම වශයෙන් මොලේ පාච්ච කල්ලා වැඩ කරන්න ඕන කිලුවවත් කල්පනා නොකරන චතයක් කියනක ඉති්‍යහාසය පුරාම ඔප්පු කරා. අදවස පොලිස් මාධ්‍ය ප්‍රකාශික ප්‍රසිද්ධය කියනවා නතර පොලිසිය පෙත්තප්පු කියනවා මේ වෙනකොටත් සඩක නැතන් ප්‍රහස් පොලිසිය කණ්ඩෑම් කීපයක් ඇව්වා ජොස්ටර් ඉන්න තන හොයන්න හැබැයි ජොනියය ඉන්න තැන තාමත් ොයාගන්න බැහැයි කියන කාරණි. මිල්ටර්ණ මේ නිස්සු. ඇතම් මේ පොලිසේ ගිරාප් පෝතකයා විහිලු කරන්නේ මේ රට මිනිසුන්ගේ විඤ්ානයට. විශේෂයෙන්ම මීට පෙර මේ සම්බන්ධ නැතැ මේ ජනයාගේ සැඟවිීමම් සම්බන්ධයෙන්ට අදාළ වෙන නඩුතීන්දුවක් තියෙනවා. ඒ කොහොම එතත් මේම හොතේ අපේ ප්‍රස්තුතිය වෙන්නේ නැතම් මාතෘකා වෙන්නේ නැත්තම් මේ කාරණය මතු කරන්න හේතුව තමයි අදදි නේදී සමිතගේ අලුත් මිනිහා. විශේෂ දුර දුරකතන ඇමතුමත් දුන්නා රහස් පොලිසට ජොනියා ඉන්න තැන ගැන කියලා. කොම එතත්, ිටවර්ණනි ොනිය ඉන්න තැන මේ කොල්ලා කියන්නට හේතුවනැතන් සමතගේ අලුත් මිනිා කියන්න හේතුවත් තමයි, සමිතගේ අලුත් මිනිහට ජොනියගෙන් දිගේ දිගටම කරදර තිබ්බ. එක දරාගන්නම බැරි තැන තමයි, සමිතගේ අලුත් මිනිහා ජොනියටගේ සම්බන්ධයෙන් පොලිසිය දැනවාත් කරේ. සත්වසේම ප්‍රශ්නය තිබුණේ පොලිසිය මේක නොදන හිටියන මේ දැන ගැන නොදන්න වගේ ඉන්දීම. ම ඒ වෙලාවේ විශේෂම සමිතගේ අලුත් මිනියා පොලිසියට දුරකල්තන ඇමතුමත්දීලා මෙන්න මෙතන තමයි ජොනයා ඉන්නෙ කිවට පාසේ, පොලිස් දෙමාර්මයෙන් තු හිටපු නිරධාරින් කියලා තියෙන්නේ සර් ඕක අපට ලියාගන්න බෑ පුළුවන් කමත්තියෙනවනං ඇවිල්ලා ්‍රහස් පොලිසිට ලිකිතව පැමිණිල් ලක්කරන්න කියන කාරණි. අන්නේ වෙලාවේ සමිතා අලුත්මිනිගේ කකුලෙෙන් ඇදලා මේක නැවත්තුව කියනෙක තමයි, විශ්වාස කටයුතු ආරංචි මාර්ගස්න දදාන්කරන්න. ඔබදන්වා සමිකට ඉන්නවා ජොනයාගෙන් පැටියෙක් විශේෂම සමිතගේ. පැටියා ජොනියගේ නිලවශයෙන් ඉන්න අම්බුවගේ දරුවට වඩා ර්ජිනල් දරුවෙක් කියනක මේරටේ බහුතරයක් දන්නවා. කොටින්ම මේක අලුත්කාරණයක් නෙමේ එල්ලාරණය සපේ නිරන්තරයෙම ඔපට මතක් කරපු කාරණයක් තමයි. ඒ සමිතගේ කොළු පැටියා එමන තමේ දෙවැනි කොළවා හම්බූනේ ආසිරී ස්පිරිතාලේ. සි හොස්පිල්ල එකේ බිලිගබලා සමිත අරගනයන්න ආේ ජොනයා. ජොනයා ඒ වෙලාවේ සමිත අරගෙනයන්න සමිතාර බිලගෙවන්න ආපු වෙලාවේ එතැන අපේ මිත්‍රේ හිටියා. ඔබු සමඟ ජොනයා කියලෙතිබෙනේ මචං සමිතට බා හම්බු නමේ එක්කන් යන්න ආාවයි කියන කතාව. මිටතුරනි සමිතක කොල්ලා ඔයදුරට ගෙනන්න ජොනියන් මහ දහදුකක් විද. කොටියම සමිත නඩත්තුකරේ ජොනයා. හැබ ජොනියියඩන් කරේ තමන්ගේ සල්ලි නෙමෙයි. ඔබත් මමත් බොහොම අමාරුවෙන් රිජසාහ වක්‍ර විදිට මේ ආණඩුවට ගේපු බදු පාවිච්චි කරලත් තමයි ජොනයා අනිත් හොරගෑන් වගේම සමිත නඩත්තු කරේ. කොහම එතත් සමිත අලුත් කසාදය බැන්ඩට පස්සේ ජොනිය හිටියේ තරම් සතුොටින් නෙමේ. මොකෙද ජොනිය හිතං හිටිය සමිත කියල කියන්නේ තමන්ට මේ වෙනකොට අර අපේ රටේ සාමාන ක්‍රමයට ඉඩං අල්ලගන්නවා වගේ බුද්තියට අයිති කියලා හිතක විදිහට එවන්න තම් සමිත සෑහන කාලයක් කිම කෙනෙක්ගෙ විරෝධයකින් තොරෝ බුක්තුදීම නිසා ජනිය කල්පනා කරගෙන හිටිය ඒ ඒ සමිතනත්තම් සමිතගේ ආවල්ලෙක තමන්ට අයිතිී කියලා. කොහොමිතත් මේ නිශ්චිත මොහොතේ සමිත මේ වෙනකුට නිලවසය අලුත් මිනිියක් කසාද මැඳලා ඉන්න. හැබැයි සමිතාදටත් නඩත්වවෙන්නේ. ඔබත් මත් ොම අමාරුවෙන් මේ ආණ්ඩුවට ගෙවෙන ත්‍රරිජු සහ වක්්‍ර බදුපාවිච්චි කරලා. එනිසා කෙනෙකුට කියන්න පුළුවන් සමිතගේ පෞද්ගලික ජවිතය අපට ප්‍රශ්න කරන අයිතියක් නැහැයි කියලා. හැබැයි අපට සමිතගේ මේ පෞද්ගල්ක ජීවිතයේ ප්‍රශ්ණ කරන්නට වෙෙන්නේ එම නැත්තැම් ජොනිය සමඟ නිදිවදික ප්‍ර්ථ කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ සමිතමයි නිදිවදින හැමදේකටම පාවිච්චි කරන කොටම සමිතග ජංගේ ඉදලා කොන්ඩම්ම එක දක්වත් ජොනයා ගිහින් දෙන්නේ අපේ සල්වීම නිසා. කොටම සමිත ඔය ආඩම්බරේට කයිවාරු ගහනකොට ඒ හැම කාරණයකටම වන්දිගවන්න වෙලා තියන්නේ අපි. එගේම සමිතගේ අලුත් මිනිහටත් ජොනයාගේ නිරන්තරේම ආර්බුද තිබුණ. ට පෙර අපි දෙවතාවක් ඉදිරිපත් කර සමිතගේ අලුත් මිනිහට ජොනියගෙන් ආපුත්තර්ගන. කෝමිතත් මිත්වරණී අලුත්ම කතන්දරයේ තමයි ජොනියගේ නිරන්තරේම පීඩනයවීම නිසා මේ මෙන්නකොට සමිතගේ අලුත්මිනිහ ජොනිය ඉන්න තැන යිඩියකට කියපු එක. මේක දැනගත්තු කාරණය තමයි ජොනයා පහුගේ දවස් වලාාත් සමිත හම්පුවෙන්න ඇවිත් ගින්තියනවා. ේ රට මේ වෙනකොට වැදගත් ගොල් වල සිද්ධ වන දෙත් තමයි දොරේ අඹුඩේ එක හලායාන ඒක. සාමාන්‍ය නුවර ක්‍රමය යටතේ සාමන්‍ය ඔබදන්න ඇති සහෝදර දෙන්නේෙක් තුන්දනෙක් ගෑනී ගෙනවා පවුලෙ දේ පෙළ බෙදෙන එක නවත්තන්. එහම ගෙනාපුහම සාමාන්‍ය එක සහෝදරෙක් කාම්බර ඇතුළේ ආවල් වැඩේ අඹුුවත් එක කරකර ඉන්නකොට ගේ අඹුඩ ලේසෝ දොරේ ගහනවා එහෙම නැත්තං අනිත් එක ඇවුල දොරට තඩ්ඩු කරලා අහවල් වැඩේට බාදා කරන නිසා. ඒ වගේම තමයි ජොනියයාගේ ගේෙදරන්න. ජොනයා විශේෂමය සමිතගගේදර එමන තම් ජොනයාගේ හොරා අම්ඹුවගේ ගෙදර. මේ දොරෙත් අඹුඩ ගහලයන සිද්ධිත්ස එක්ක ෙදර තියන්නේෙ ලොකු්‍යාූලතාත්්‍ය මොකද මේ වෙන කොට සමිතා නිලබසෙන් භාරාරගෙන විරයි අලුත් කසාද මෙිනිහ. හැවැැල් මුන් සියලුමදන තාමත් නඩත්තු කරන්නඒන අපේ බදුමු දෙලෙන් ජොනියන් මේ ගෑනු නඩත්තු කරන්න ඒනිසා. මෙ කොට සමිතගේ අලුත් මිනිහට ජොනිය නමත්තුවන්න විශාලා වච්චතාවයක් තියෙන. හැබැයි සමිතා මේක නවත්වන්න කැමැත්තින්න හැ. එමන්න තම් සමිත තාමත් ජොනියට ආදරේ. එහින්ද තමයි සමිත එක කාලයකට පෙර L සංවිධානත්ත එකෙකුත් වෙලා L කස්තවාදී කාම්තාවක් තමන්ගේ ගෙදරතියාගෙන හිඳලා මිනිමරු මරා ගාතනය කරන සැලස්ම හිටියේ. ඔබදන්නම ඇති ජොනයට මේ සම්බන්ධයෙන් මහාධකරණය නඩුවක් තිබුණ ඒවගේ මැච් සමිතත් මේකේ ඒක විදික සැකකාරයයක් සහ සාක්සිිකාරියක් ඇ නිරන්තරම පො ප්‍රස් පොලිසියට කැඳෝල ප්‍රශ්න කරා ජොනයා සහ ඒ LT සංවිධානය සාම ඇජිකාව ඇයි සමිතක ගෙදරතියාගෙන හිටිය කියන කාරණය. ඒ වෙලාවෙේ සමිතත්තොත්ව බාවගේ කඳුළු පෙරලා ඇඟ බේර ගත්තා ජොනිियाයා මොනේ හේතුවක්කුඩ වඋනත් රනිල් දාලා අරාගාවට ාවේ මේ නඩුව ශේප් කරගන්න ඔබ දන්න අපේ රටේ සාමාන්‍යයෙන් දේශපාලනයේ ශේප්ඥ්‍යායේ නිරන්තරෙන්ම ක්‍රියාප්මක වෙනවා. කොමේතුවත් මිට්ටෝර්ණි මේ මහොතේ ආ්ඩුව හදන්නේ කනගාශ්වුවෙන් කියන්නට සිද්ධුවෙනවා රනිීල් වික්‍රමසිංහ තුළු මේ සමස් ආ්ඩුව මහදන්නේ කොලේ බහලා. අපට කෙලින්න ඒනිසාත් තමයි මේ නිිශ්චතුමොහොතේ ජෝනී අත්තරංගොට නොගන්න. මිත්‍රනි මෙන්න මේ වගේම සිද්ධයක් කලකට පෙර මවින්සිල් හංගෙච් හැංගිච්ච වෙලාගේේ සිද්ද වුණ. එක් අවස්ථාවකද විශෂම අලුත්කඩේ මහස්ත්‍රාත් අඩිකරනයමින් යෝගයක්ත් දුන්නා වහම මවින් සල්ල අත්තඩර ගොට ගන්න කියන කාරණ. ඒවලාේ මවිින්න් සුල්ල අත්තඩංගොට ගන්න බැරවුණ. ඉන් පාසෙ ටිකදවසකට පාසේ මවින් සුල්ල තමන්ග නීතිචනයෙන් මාර්ගේ මයිස්ත්‍රත් සාබියයට භාරාවන. භාරුණට පස්සේ නඩුකාර මහත්ත්‍යයා දැන්ඉන්නර බඩුකාරයන්ට වඩක් කොඳ තියෙන නඩුකාරේ ප්‍රශ්නයක් ඇහ්වා මර්වින් සුල්ලාගෙන් පොහොමද තමු හම් හැගිච්චය බව ඇත්ත තමන්ගේ ආරක්ෂක හිටිය කොහෙද කියන ප්‍රශ්නී. එවෙලාවේ නීතීචඥවරූ අලුත්කඩේ නැතැගේ මහෙස්ත්‍රාතු සභය තුළ ප්‍රසිද්ධියය කලසම ගලවල දෙකට ඇැබරිලා මොකුත් දන්න ඇති විදියට හිටිය. ඉන් පස්සේ මහස්ත්‍රාතරයා හපු ප්‍රශ්නය තමයි මවියට හැන්ගෙන් අයිතියක් තියෙන. රජේතුවක් කෘතියාගෙන ටැක්ස් මුදිලෙන් ජීවත්වන පොලිස්කාරයෝ කොහොමද මවියැක්ක හැංගුණේ කියන ප්‍රශ්නය. මිත්තුරණී මේක මේ මොහොතේ ජොනියටත් අදාලායි. ජොනයාගේ සියලුම ආරක්ෂකන්ට පඩිගෙවන්නේ අපි. අපට කන්න බටට බත්හටේ නැතුරාට. අපට අපේ දරුවට පැනඩෝල් පෙත්තගන්න රුපියල නැතිනාට අපි තාමත් ජොනයා තුළු මේරටඉන්න දෙසේ විස්සු පහහිම ආරක්ෂකයන්ට පඩිගවන. වකට නම්වැනිදා ප්‍රශ්නයෙන් පස්සෙ මේවෙනකොට අලුත්යම හැම මන්ත්‍රීවරයකටම ස්තිF එකේ හයදෙනෙක්දීලා තියනවා. ඇතකට මුං ඔක්කොම අරගන ජොනිය හැංගුණේ කොහොමද. මිටර්නි මේ නිශ්චතම හොතේ මුන් හදන්නේ අපේ ඇස් වහලා අපටමටකු අනින්න. පොලිස් ගිරා පෝතකයා මොනවා කිව්වත් සමිතසාහ සමිතගේ අලුත් මිනිහදන්නවා ඉන්න තෑන. කොහොමිතත් සමිත තමන්ගේ අලුත් මිනිට වඩා පරණ මිනිටේ ආදරී. ඒ උගේ ප්‍රශ්නයක් හැබැයි සමිකටවත් ජොනයටවත් අපේ ජීවිත සමග සෙල්ලන් කරන අපි ඉඩ දෙෙනවද නැද්ද කියනක අපි අපෙන් ඇසයුතු ප්‍රශ්නයක් මිට්‍රෝණ මේ හාල් පාරු කාලකන්න පාදර දේශපාලඥෝ පෙල්ලෙන් අල්ලල හොල්ලන්න අපට අයිතියක් තියෙන. අ ඒ නිසා මේ කාල කනි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒගැන්න ඩැක්මක්තිමෙන සමාජ දේශපාන ක්ඩෑමක් සමඟ අපි පෙරමුටේ මිට්‍රෝනි අර්ු ජගහන නොමති බවට සීපාත් කරමින් මා ඔබේෙන් සමුගන්. ओब से जा